ජනාධිපතිවරණය කල්දමා ගැනීමේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය. මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. වර්ෂ 6 කියලා ව්‍යවස්ථාවේ සඳහන් වන හැම ස්ථානයකම 5 සඳහන් කරමින් ඕනි කරන සංශෝධන ටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් සම්මත වෙන්න අවශ්‍යයි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන නියෝගය අනුව ඉතුරු ටික ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන් පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කර ගැනීම අද වෙනකොට මේ කටයුත්තේට ප්‍රවේශ වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති වර්ණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් වර්තමාන ජනාධිපතිතුමාට ඔවුන් පත් කරගත්තු ජනාධිපතිතුමාට ඔවුන්ම අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන අවිනිශ්චිතතාවයේ කළමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිතුමාට බැවරිලා තියෙන විශේෂ බලතලයක් වූ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කරන්න එතුමාට සිද්ධ වෙලා තිබෙන බව පේන්න තිබෙනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම අපෙන් විමසීම් කරනවා ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව විසුරෝණ ගැසට් පත්‍රයේ පිළියෙල කළා අතේ තියාගෙන ඉන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වුවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට. මෙවැනි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ තත්ත්වයේ ප්‍රතිඵලය ඇතැම් විට ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕනි වෙලාවක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි 2022 අර්බුදයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩි ඡන්දයෙන් පත් කරගන්න අවස්ථාවේදී දෙපාර්ශ්ව අතර තිබිච්ච එකඟතාවය තමයි රජය කරගෙන යාමට එතුමාට සහාය දැක්වීම. සහ එතුම පොරොන්දු වුණා වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය නියමිත නිල කාලයේ නිමාවන තෙක් මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැහැ. හැබැයි එතුමාට පොදු ජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි කියන එක ආණ්ඩුව කරගෙන යාම සඳහා. දැන් අද පොදු ජන පෙරමුණ ඒ සහයෝගය දෙන්නේ නැතුව ඔහුගේ ජනාධිපතිකමට අභියෝග එල්ල කරන තැනකට පත් වෙලා තිබෙනවා. ඔවුන් පත් කරපු ජනාධිපතිවරයාට ඔවුන්ම අභියෝග එල්ල කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ ගිවිසුම කඩාගෙන වැටීමක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් ඍජුවම ජනාධිපතිවරයාට සහාය දක්වන්න පටන් අරගෙන තිබෙනවා. ඒකේ යම් කණ්ඩායමක් වෙනම අපේක්ෂකෙක් ජනාධිපතිවරණයේ ඉදිරිපත් වෙලා ඊළඟ මහමැතිවරණයේදී විපක්ෂ නායකකම අරගෙන විපක්ෂයේ වාඩි වෙන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ කියන තත්ත්වයන් තුළ සමස්තය නිරූපණය වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තුව අතර තියෙන නොඒකඟතාවය, ගැටීම, එහෙම නැත්නම් බෙදීම. එහි ප්‍රතිඵලය තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහාය නොදක්වන තත්ත්වයකට යෑමේ ඉඩක් තියෙනවා කණ්ඩායමක්. එහෙම වුණොතින් පාර්ලිමේන්තුව විසිරන ජනාධිපතිතුමා සූදානම්. ඒ සඳහා ගැසට් එක පිළියෙල කරලා තියෙනවා කියන ආරංචිය තමයි අපිට ලැබෙන්න පටන් අරගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි 22 ගැසට් කළාට පස්සේ ජනාධිපති මේ 22 සම්මත කරගන්න 3/2 සම්මත වුණොත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍ය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරු හරි ගියොත් එතනින් ජනමත විචාරණයක අවශ්‍යතාවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයට පත් කළොතින් 3/2 සම්මත වුණත් ඊළඟට ජනාධිපතිවරණයට යන්න වෙනවා. මේ ජනාධිපතිවරණයේ වාසිය තිබෙන්නේ ඇත්තටම වර්තමාන රජයට. මොකද ජනාධිපතිවරණයේ ජනමත විචාරණය පරාජය වීමේ හැකියාවක් නැහැ. ජනමත විචාරණයෙන් විමසන්නේ අවුරුදු 6 අවුරුදු 5 කරන්නද අවුරුදු 6 විදිහටම තියන්නද කියලා. එතකොට අවුරුදු 5ට අඩු කරන්න කියලා තමයි ජනතාවට දෙන්න වෙන්නේ. එහෙම වුණොත් ජනමත විචාරණේ ඉවර වෙලා තමයි ජනාධිපති වර්ණේ තියන්න වෙන්නේ. එතකොට ජනාධිපති වර්ණේ තව මාස 4කින් 5කින් කල් යන එක වළක්වන්න බෑ. ඒ වගේම තමයි ජනතාව තීන්දුව කළොත්
ජනමත විචාරණයේදී නෑ අවුරුදු 5 නෙවෙයි අවුරුදු 6 කියලා. එහෙමනම් ඒත් ජනාධිපතිවරයාගේ කාලය තව අවුරුද්දකින්ම දීර්ඝ වෙනවා. ඒ කියන්නේ 2025 නොවැම්බර් මාසයේ දක්වාම දීර්ඝ වෙනවා. ඒ නිසා මේ ප්‍රස්තුතය ගොඩනැගිලා තියෙන්නේ මොන තීරණේ ගත්තත් වර්තමාන ජනාධිපතිතුමාටත් රජයටත් වාසිදායක වෙන විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනාධිපති වර්ණයේ කල් දමා ගැනීම සඳහා පාවිච්චි කරන අවසාන තුරුම්පුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය දැන් කරලියට ඇවිත් තිබෙනවා. ඒ තමයි අලුත්ම තත්ත්වය. මහින්ද රාජපක්ෂ මහත්තය කියලා මේ රනිල් වික්‍රමසිංහ එතුමාලත් එක්ක නෝනම් එතුමාලා සම්පූර්ණ සහයෝගය මේ ඔහුට දෙනවා කියලා. ඒ කියන්නේ එතුමා පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා සහය. ඒ වගේම මේ වෙද්දී මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් කියනවා මේ ජනාධිපතිතුමා කියන්නේ කේසර සිංහෙක් කියලා. ඉතින් මෙහිම සංයෝගයක් ඇරෙද්දී ඔබතුමා හිතන්නේ නැද්ද පොදු ජන පෙරමුණ ජනාධිපතිට අනිවාර්ය සහයෝගය දී කියලා? අවතින දේශපාලන අරබුදයේ සමස්තයක් විදිහට සැලකිල්ලට ගත්තාම පේන්න තියෙන කාරණාව නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මම හැමදාම කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වර්තමාන ජනාධිපතිවරයාට සහාය දක්වීම ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. නමුත් යම් හේතුවකින් ඒ අවිනිශ්චිතභාවයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් තියෙනවා නම් ඒ පිටුදකින්න තමයි ඔය කියපු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. පොදුජන පෙරමුණ ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්න තීන්දුවේ තමයි අවසානට රැඳී සිටින්නේ. ඒක වෙනස් කරන්නේ නැහැ. එතුමාගේ ආශිර්වාදයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙයි කියන එක තමයි අපේ විශ්වාසය තිබෙන්නේ. නමුත් මේ රඟදැක්කින් හරහා සියලු රඟදැක්කින් වල අවසාන ප්‍රතිඵලයේ ජනාධිපති වර්ණයේ අවුරුද්දකින් කල් දැමීම නම් එය පොදුජන පෙරමුණටත් ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් වාසිදායකයි. ඉතින් ඒ නිසා මේගොල්ලෝ අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධයෙන් තමයි මේ කටයුත්ත නිරත වෙන්නේ. ඒ වගේම තමයි එහි අනිත් පැත්ත සිද්ධ වෙලා ජනාධිපති වර්ණයේ පැවැත්වුවොත් පොදු ජන පෙරමුණ ඔක්කොම අතහැරලා දාලා රියලු රඟ දැක්වීම එළිය කරන්න වෙනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දක්වා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.